Young man, not Harat Minha reality show. The Cow Man. හොඳයි, සුබ සන්ධ්‍යාවක් වේවා නෝනාවරුනි, මහත්වරුනි. එතකොට නැන්දේ, මාමේ, බාපේ, පුංචියේ, අදත් කවුද මෑන් නේද මේ ප්‍රෝග්‍රෑම් එකෙනම, හරි ප්‍රෝග්‍රෑම් එකෙනම මොකක් හරි කමන්න. අදත් අපි විශේෂ කෙනෙක් එක්කගෙන ඇවිල්ලා තියෙනවා මේ වැඩසටහනේ සාකච්ඡා කරන්න. මම එයාව මෙහෙම හඳුන්නලා දෙන්නම්. ඇමරිකාවට ඉන්නවා ජෝන් සීනා. එතකොට ඉන්දියාවට ඉන්නවා කවුද? ජෝන් ඒබ්‍රහම්. එතකොට ලංකාවේ අපිට කෝ ජෝන් කෙනෙක්? මෙච්චරකල් ඒක සමාජයේ දැඩි ලෙස කතාබහ කරපු මාතෘකාවක්. මෙන්න පිළිගන්න අපේ ජෝන්, මිස්ටර් ජෝන් බාස්. අතරම ඔබතුමා බොහොම සාදරයෙන් අපි අපේ වැඩසටහන සඳහා පිළිගන්න. මෙන්න ඔබතුමාගේ පුන්නක්කු විදුරුව ලබා ගන්න. බොහොම ස්තුතියි. බොන්න දැන් ඕක. හොඳයි, අපි හඳන් ඔය පුන්නක්කු විදුරුව බොන ගමන්ම මේ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නත් එක්ක එකතු වෙමු. පළවෙනි ප්‍රශ්නේ, ඔබතුමාට මේ රටේ ජනතාව ජෝන් බාස් කියනවා කියලා ඔබතුමා දන්නවද? ඒක මන් දන්නේ. මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරු සැප වාහන ඉල්ලනවලු නේද? ඒක ගැන මන් දන්නේ නැහැ. ඒක මුදල් අමාත්‍යාංශයෙන් අහන්න. දැන් ඔබතුමා නම් කිව්වේ වාහනයක් තියෙද්දි සුදුසුකමක් තියෙන්න ඕන කියලා. මේ වාහන ඉල්ලන ඇමතිවරුන්ට සුදුසුකම් තියනවද? ඒක මන් දන්නේ නැහැ. දන්නේ නැහැ දන්නේ නැහැ කියන්නේ හැම එකකටම මේක හරි වැඩන්නේ. දැන් ආණ්ඩුව අපේද ඔබතුමාගේද? ඒකත් මට අදාළ නැහැ. ඔබතුමා දාල නැහැ කියලා මහත්තයා, මට අදාළ නැහැනේ. හරි හරි, ඔබතුමා දාල නැහැ. ඒක පැත්තකට දාමුකෝ. එහෙනම් කියන්න බලන්න, ඔබතුමාට ජොක්කු කීයක් ඉන්නවද? ඒක මන් දන්නේ නැහැ. ඈ? ඒක දන්නේත් නැද්ද? එහෙනම් මේ ඔබතුමාට නගිනවද? ඒක ගැන මන් දන්නේ නැහැ. ඒක මුදල් අමාත්‍යාංශයෙන් අහන්න. ඒක දන්නේත් නැහැ. හරි ශෝක්නේ. නෝනගෙන් ඇහුවොත් එහෙම ජෝන් බස් මහත්තයෝ නෝන කියයිද? ඒකත් මට අදාළ නැහැ. ඔබතුමාට ළමයි ඉන්නවනේ. ඒ ළමයි ඔබතුමාගේම? මම දන්නේ නැහැ. ඒක අහන්න කොයි කොල්ලන්ගේ? මගේ අහලා හරියන්නේ නැහැ. දැන් බැරි වෙලාවක් කිව්වොත් එහෙම ඒ ළමයි මගේ තාත්තා ජෝන් බස් නෙමෙයි කියලා? මට අදාළ නැහැ. එහෙමද?